අර මතකද? ඔව්. එක දවසක් මං කිව්වා යාට විස්තරයක්. ඉන්දියාවේ යාචකෙක් යම් කිසි මුදලක් එයා එකතු කරපු මුදලක් අපිට පරිත්‍යාග කරලා තිනවා කියලා අපේ රටට මේ තියෙන තත්ත්වෙන් නිදහස් වෙන්න කියලා යාට පුළුවන් දායකත්වයක් දෙනවා කියලා. මතකද? දෙයියනේ අමතක අපිට වෙච්ච ඒ මම දැන් මේ කියන්නේ ලෑස්ති වෙන්නේ. හරි. තවත් ඒ වගේම කතාවක් ගැන. හැබැයි මේක ඉන්දියාවෙන් නෙමෙයි. ඉන්දියාව නැත්තම් ඉතින් ඊළඟට කවුරු ගැනද අපි කතා කරන්නේ? අපේ හොඳම මිතුරා ඉන්දියාව නැත්තම් ඊළඟට චීනය. චීනය. ඊළඟට චීනය ගැන කතා කරන්න අපි දැන්. අනිත් රටවල් දන්නෙත් නෑ තියනවදවත් කියලා අපිට. හරි. මෙහෙම දුකකද අපි ඉන්නේ කියලා. චීනේ හැන්ෂූ කියන සිටි එකේ පෙරපාසල් දරුවෝ මොන්ටිසෝරි බබාලා හරි අපූර්ව වැඩක් කරලා තියෙනවා. මොකක්ද දන්නවද? ඒගොල්ලන්ට දැන් දෙමාපියන්ගෙන් දවසට ලැබෙන ඔය දෛනික වියදම් දෙනවනේ පොඩි ගාණක් දෙනවා ඇතිනේ කීයේ කී හරි කියලා. පොකට් මනී කියලා හරි. අන්න ඒ සල්ලි ටික ඔක්කොම එකතු කරලා ඒගොල්ලෝ ඒ සල්ලි ටික අපේ රටේ අඩු ආදායම්ලාභී දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පරිත්‍යාග කරන්න එකතු වෙලා තියෙනවා. ඒගොල්ලෝ කියලා තියෙනවා අඩු ආදායම්ලාභී ළමයින් 1000කට අපේ රටේ සල්ලි වලින් වාහිතන කීයක් කියලාද මුදල? කීයක්ද? අපේ රටේ සල්ලි වලින් රුපියල් මිලියන 5ක මුදලක්. ලක්ෂ 50ක මුදලක්. ඒ වගේම ඒගොල්ලෝ කියලා තියෙනවා ඉතින් ලංකාවේ තියෙන අසංගතය ආර්ථික අර්බුදයයි මේවා ඔක්කොගෙම මිදෙන එක තමයි තමන්ගේ එකම ප්‍රාර්ථනාව බලාපොරොත්තුව කියලා තේ දරුවෝ කියලා තියෙනවා. කියලා ලක්ෂ 50ක මුදලක් අපේ රටේ ළමයින් 1000කට පරිත්‍යාග කරලා තිනවා අධ්‍යාපන කටයුතු සංවර්ධනය කරගන්න කියලා. ඉතින් බලන්න දැන් ලක්ෂ 50ක්නේ මිලියන 5ක් එයාලගේ පොකට් මනි. මේ ප්‍රායමර මොන්ඩිසෝරි කොල්ලන්ගේ පොකට් මනි රුපියල් ලක්ෂ 50. අපේ අම්මලා තාත්තලා අපි ගැන මීට වඩා හිතන්න ඕන. හනේ අම්මේ ගෑනුනේ මෙච්චර වටින කතාවක් කියලා ලක්ෂ 50 ගැන තමයි කල්පනා කරේ. නෑ නෑ ඉතින් කවදාද දවසක ඒ කොල්ලන්ට තේරෙයි පොකට් මනි ගන්න කාලේ තමයි වැඩිපුරම හම්බු කරන කාලේ. පොකට් මනි ගන්න කාලේ කියලා ලක්ෂ 50ක් කියන අය බං අපිට ඒ කාලේ 150ක්වත් දෙන්නේ නෑ මොන්ඩිසෝරි යනකොට අපේ අම්මලා. මොන්ඩිසෝරිලා 150ක් දෙනවා නෙමෙයි අපි අර ෂර්ට් එකේ ගහලා තියෙන ලේන්ස් වෙන් හොටු පීර අඬනවා ඒ කාලේ අපි. ටොෆියක් කන්න සල්ලිල්ලුවම ගැහුවා අම්මා.